हाई हलो ने सुब दवासा तरगो यूट्यूब चैनल वाला सादर पीलिगनवा इतिन अभी अद कथाकराने अलूत्म दे पीली बंदवतमा वाला पहासुन करा पुलवन दे पीली बंदवतमा अद तरगो यूट्यूब चैनल के मे वीडियो के मंकरा बलापरते इतिन अद कथाकराने गिदरट अवश्य इलवल वर्ग निवरदीव मे आकार खबर कोहमद सिटवागा कीलतमा वाला कील दिने ඉතින් ඇත්තටම අපේ දිනදා ජීවිතයට වැදගත්ම දෙයක් තමයි එළවලු කියන්නේ. ඉතින් මේ වගේ එළවලු වර්ග නිවසේදීම මේ වගේ කවර තුල ඉතා පහසුවෙන් වගා කරගන්න පුළුවන්. ඒ දේ තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් තරගොය YouTube channel එකත් එක්ක ඉන්න මේ වගේ එළවලු වර්ග වගා කරන්නේ කොහොමද? එළවලු වර්ග පිළිබඳව බොහෝ දේ තරගොය YouTube channel එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. ඒක නිසා තරගොය YouTube channel එක subscribe කරන්න बेल आइकन ने क्लिक करना अलते वीडियो का दापुक मान नोटिफिकेशन ने आपको वाला फोन ने करें ना इतनी आलू ने ना अभी अमु वीडियो के टा मैं आकारें निवारण दिवा इलावलु पहले आप खबर आप तोला निवारण दिया आकारें सीटावगान ने कोहमत किया ला अभी है ना मैं तो नहीं दला बालों मैं आकारे खबर आप तोला निवारण दिवा मैं विधि टा सार्थक वगावक कराने कोहमत एक निवारण दिया आकारें सीटावगान ने कोहमत निवारण दिया आकारें पासपोर्टवगान ने कोहमत किया ला अभी है ना मैं तो नहीं दला बालों අපිට මූලික වශයෙන් අවශ්‍ය වෙනවා මේ වගේ කළු කවරයක් මේවා වෙළඳපොලේ මිලදී ගන්න තියෙනවා ඉතින් අපිට වෙළඳපොලේ මිලදී ගන්න ීමට නොහැකි නම් ගෙදරට ගේන ඔය ලොකු සාමාන්‍ය කිලෝ එකේ විතර කවර වර්ග අපිට තෝරගන්න පුළුවන් මම මේ තෝරගත්තේ කඩෙන් ගත්ත කවරයක් මේක බොහෝ දුරට කඩවලවල මිලදී ගන්න තියෙන හින්දා තමයි මම මේක තෝරගත්තේ එහෙම නැත්නම් ඔයාලට ඒ වගේ කවර තුල මේ ආකාරයේ වගාවන් කරන්න පුළුවන් ඉතින් ඒකට මූලික දැනුමක් වශයෙන් මේකට පස් පුරවන්නේ කොහොමද කොයි ආකාරයෙන්ද කොච්චර ප්‍රමාණයක් පස් පුරවනවද කියලා ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතින් යාළුවනේ එහෙනම් අපිට මේ වගේ මූලික වශයෙන් කළු කවරයක් අවශ්‍ය වෙනවා සාමාන්‍යයෙන් මේ වගේ පැලයකට මේ වගේ හොඳට අස්වැන්න ලැබෙන්න ලොකු පැලයක් හදා ගන්න අපිට සාමාන්‍යයෙන් අඟල් 8ක විතර ප්‍රමාණයේ කවරයක් අවශ්‍ය වෙනවා ඉතින් ඒ වගේම ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මේ ආකාරයෙන් පස් මිශ්‍රණය මේක මගේ කලින් වීඩියෝ එකෙන් මම ඔයාලට කරා නිවැරදිව පැලයක් සකස් කරගන්න කොහොමද පස් මිශ්‍රණයක් සකස් කරන්න කියලා ඒ වීඩියෝ එක බලලා ඔයාලට මේ ආකාරයෙන් පස් මිශ්‍රණයක් සකස් කරගෙන මේ ආකාරයේ හොඳ අස්වැන්නක් ලැබෙන සාර්ථක පැලයක් හදාගන්න පුළුවන් ඉතින් තරගොය YouTube channel එකේ මගේ පස් මිශ්‍රණය සකස් කරගන්නේ කොහොමද කියන වීඩියෝ එක ඔයාලට බලලා මේ ආකාරයේ පස් මිශ්‍රණයක් සකස් කරගන්න පුළුවන්. ඉතින් මම මේ ආකාරයෙන් සකස් කරගත්තු පස් මිශ්‍රණය තමයි මේ තියෙන්නේ. මේකට මම ජලය එකතු කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පැලයක් සිටුවීමට ජලය එකතු කිරීම වැදගත් වෙනවා. අධික ලෙස ජලය එකතු කරන්න හොඳ නැහැ. එහෙම වුණොත් පැලයේ මුල් කුණු වීමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ජලය එකතු කරපුවාම මේ ආකාරයෙන් ගුලි වෙන ආකාරයේ සීතලක් තෙතමනයක් තමයි තියෙන්න ඕනේ. ඉතින් අපිට ඊළඟට අවශ්‍ය වෙන්නේ මේ වගේ සකස් කරගත්තු පස් මිශ්‍රණය මේ කවරය තුලට අපි දාගන්න ඕනේ. ඊළඟට අපිට සාමාන්‍යයෙන් මේ වගේ මිරිස් වගේ පැල වර්ග. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට මිරිස්, බටු, තක්කාලි වගේ පැල වර්ගත් සාමාන්‍යයෙන් පතෝල, වැටකුළු, කරවිල වගේ වැල් වර්ගත් මේ ආකාරයේ කවරයක් තුල සෑදීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේක වීඩියෝ එකට ලේසි වෙන නිසා මිරිස් පැලයක් තෝරගන්නවා මිරිස් පැල සාමාන්‍යයෙන් මේ වගේ මිරිස් පැල අපිට පැල තවානකින් වාගේ ගන්න පුළුවන් මේ ආකාරයෙන් සකස් කරපු මිරිස් පැල එහෙම නැත්නම් නිවසේදී අපිට මේ ආකාරයේ තවානක් දාලා මේ ආකාරයේ ලොකු වුණ පැල සකස් කරගන්න පුළුවන් තරගොය YouTube channel එකේ ඉස්සරහට මිරිස් ඇට වාගේ ඇට වර්ග කොහොමද තවාන් දාන්නේ ඒක කරලා පැලේ ලොක් කරගන්නේ කොහොමද කියලා වීඩියෝ ඔයාලට වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මේ ආකාරයේ පැලයක් තමයි අපිට ඊළඟට අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි දැන් බලමු මේ කවරය තුලට කොහොමද අපි මේ පස් පුරවගන්නේ කොයි ආකාරයටද පුරවගන්නේ කොච්චර ප්‍රමාණයක් පුරවගන්නවද කියලා. ඉතින් අපිට මේ සකස් කරගත්තු පාංශු මිශ්‍රණය මේ ආකාරයේ අත්සවලක් උපයෝග කරගෙන කවරය තුලට දාගන්න පුළුවන්. මේ හොඳින් කවරය තුලට මේ ආකාරයෙන් කවරය හදා ගනිමින් හොඳට තද කර ගනිමින් කවරය තුලට මේ පාංශු මිශ්‍රණය එකතු කර ගන්න ඕනේ.
මේකෙදි කවරය ඉතා හොඳින් පොළවට තබා ගන්න අවශ්‍යයි නැත්නම් කවරයෙන් පැලය හැඩවලා පැලය වෙනත් ආකාරයේ තබා ගැනීමට අපහසුයි ජලය එකතු කර ගන්න අපහසුයි ඒ නිසා යටින් අපි පස් දාද්දි මේ ආකාරයෙන් හොඳට කවරය පොළව මත තබා ගැනීමට හැකි ආකාරයට හොඳින් අඩියේ පස් ටික සකස් කරගෙන දා ගන්න ඕනේ ඊට පස්සේ අපිට මේ ආකාරයෙන් අපි සාදාගත්තු පාංශු මිශ්‍රණය මේ ආකාරයට එකතු කර ගැනීමේ හැකියාව තියෙනවා මේ ආකාරයට පාංශු මිශ්‍රණය අපි ඉතා හොඳින් තද කර ගන්න ඕනේ කවරය තුල නැත්නම් ජලය එකතු කිරීමේදී කවරයට ජලය නැවත අපි පැලය සාදලා එකතු කරද්දී පාංශු ඇතුලේ කුහර තිබ්බොත් මේ උරය එක එක ආකාරයෙන් ඇද වෙලා අපි නිවැරදිව සිටුවා ගැනීමට හැකියාවක් නැති වෙනවා ඉතින් මේකෙදි පාංශු මිශ්‍රණය අපි මේ ආකාරයේ කවර තුලට දාද්දී වැදගත්ම දෙයක් තමයි දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ අපි මේ ආකාරයට පාංශු මිශ්‍රණය කවරේ තුලට දානකොට සාමාන්‍යයෙන් මේ ආකාරයේ කවරේ උඩටම පාංශු මිශ්‍රණය දාන්නේ නැහැ මොකද සාමාන්‍යයෙන් පැලය සෑදීමට සුදුසුම මට්ටම් වෙන්නේ මේ ආකාරයෙන් අපිට මේ පැකට්ුවට ඇඟිල්ලේ මේ ආකාරයට පමණ උඩ ඉඳලා යටට තමා පස් එකතු වෙන්න ඕනේ නැත්නම් පැලය සාදලා අපිට නැවත පැලේ ලොකු වෙද්දි මුල් පද්ධතිය උඩට ඇවිල්ලා සාකයට හානි වෙන්න පුළුවන් ඒක නිසා පැලේ අපි පස් එකතු කරගද්දි මේ ආකාරයක් පමණ කවරේ ඉහළ ඉඳලා පහළට තියෙන්න ඕනේ පස් එකතු කරගද්දි ඉතින් අපි දැන් මේ ආකාරයට එකතු කර ගන්නවා පස් දැන් ඔයාලට පේනවා ඇති මම මේ මෙතන සාදාගත්තු පාංශු මිශ්‍රණය කවරේ තුලට දැම්මා කවරේ ඉතා හොඳින් පොළවට සමබරව තියෙනවා ඒක නිසා නිවැරදිව පැලය සෑදීමේදී පැලයට කිසිදු පැලේ ඇදවීමක් කවරේ ඇදවීමක් සිද්ධ වෙන්නේ ඒක නිසා මේක වැදගත්ම දෙයක් හොඳට කවරේ තුල පස් තද කරමින් යට ඉඳලා පුරව ගන්න ඊට පස්සේ දැන් මම පුරවගෙන තියෙන්නේ මේ ආකාරයෙන් ගත්තාම මෙතන මේ තරක් ඉහළ ඉඳලා තමා ඉහළ ඉඳලා මේ ආකාරයෙන් තමා පස් තියෙන්නේ. ඉතින් මේක තමා වැදගත්ම දේ මේ ආකාරයට තමා පස් පුරව ගන්න ඕනේ. ඊට පස්සේ පළය අපිට මේකේ සිටුවගෙන ලොකු වෙද්දී නැවත පොහොර සමග පස් එකතු කරගෙන තව අඟල් දෙකක් පමණ පස් එකතු කරගන්න පුළුවන් පළය මේ තරමට වර්ධනය වෙද්දී. ඊට පස්සේ දැන් මේ වගේ ඔබ දකින්නේ මම දැන් මේ ආකාරයට පළය වර්ධනය වෙද්දී මේකේ පස් පුරවගෙන තියනවා ඉහළට එන්න. ඉතින් මේ ආකාරයට සාමාන්‍යයෙන් අඟල් දෙක ප්‍රමාණයක් එනකම් පස් පුරව ගන්න ඕනේ. ඊට පස්සේ අඟලක පමණ ප්‍රමාණයක් මේ කවරය වටේට ඉතුරු වෙන්න තියෙන ඕනේ. එතකොට ජලය එකතු කරද්දී ජලය පිටට යාමක් සිද්ධ වෙන්නේ නැහැ. මේකේ අඟලක පමණ ප්‍රමාණයට ජලය පිරුනහම නැවත ජලය එකතු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ජලය කවරය තුලට උරාගෙන මේ ආකාරයෙන් සාර්ථකව පැලය වර්ධනය වෙනවා ඒක නිසා ඒ ආකාරයට තමයි අපි පස් එකතු කරගන්න ඕනේ මේක තමයි පස් එකතු කරගැනීමේදී වැදගත්ම දේ මේ කවරය තුල සිටුවද්දි නැත්නම් සාමාන්‍යයෙන් මේක මුල් උඩට ඇවිල්ලා පැලයට හානි සිද්ධ වෙන්න පුළුවන් පැලය මැරෙන්න පුළුවන් පැලය ඇද වෙන්න පුළුවන් මේ මට්ටම වෙනවා ඊට පස්සේ දැන් අපි මේ ආකාරයෙන් ලබාගත්තු මේ සිටුවීමට සුදුසු මට්ටමේ පැලයක් මේ ආකාරයෙන් මුල් සමග වෙන් කර ගන්න ඕනේ මේ බඳුනෙන්. ඉතින් මෙහෙම මේ බඳුනෙන් වෙන් කරගෙන සාමාන්‍යයෙන් පැලය සිටවන්න ඕනේ හරියටම කවරේ මැද තමයි. ඒක ඔයාලා සාමාන්‍යයෙන් බලලා කවරේ මැදට එන තැනට සාමාන්‍යයෙන් පැලය සිටුවීමට ඇඟිල්ලේ පුරුක් දෙකමමන සිදුරක් ඇඟිලි දෙකකින් සිදු කර ගන්න ඕනේ. මිරිස් පැල වගේ දේවල් සාමාන්‍යයෙන් පැල දෙකම එකට තමයි විහිදවන්නේ. ඒ කරලා දැන් අපි මේ ආකාරයට ඇඟිලි දෙකෙන් අහුණු සිදුරක් කරලා මේ ආකාරයෙන් පැලය ඒ තුලට දානවා ඒ සිදුර තුලට දාලා පැලය මේ ආකාරයට හොඳින් තද කරලා සිටව ගන්නවා. ඉතින් දැන් මේ පැලය දැන් ඔයාලට පේනවා ඇති කවරෙන් යට තමා තියෙන්නේ.
මේ ආකාරයට අපි සිටව ගත්තාට පස්සේ මේක දින 10ක් විතර යද්දි ක්‍රමක්‍රමයෙන් පැලේ වර්ධනය වෙනවා වර්ධනය වෙලා මේ කවරෙන් උඩට එනවා ඊට පස්සේ අපිට දින 10ක් විතර ගියාට පස්සේ ඒ වාගේ දේ පොහොර එකතු කරලා මේවා කරන්න පුළුවන් සාමාන්‍යයෙන් පැලේ හොඳින් මේ ආකාරයට විතර වර්ධනය වුණාට පස්සේ අපිට අඟලක විතර පස් තට්ටුවක් ඒ කියන්නේ කොම්පෝස්ට් පොහොර හෝ ආදිය මිශ්‍ර කරපු පස් තට්ටුවක් එකතු කරගන්න ඕනේ ඊට පස්සේ පැලේ හොඳින් වර්ධනය වෙලා මල් හට ගැනීම වාගේ අවදි වෙනකොට පොහොරත් සමග තවත් අඟලක පමණ තට්ටුවක් එකතු කරගන්නවා එතකොට මේ අපි ඉතුරු කරගත්තු අඟල් 3ක පමණ ප්‍රමාණයෙන් අඟලක් පමණ ඉතුරු වෙන්න පස් පිරලා තියෙනවා ඊට පස්සේ තමයි ඒකට ජලය එකතු කරගන්නේ ඊට පස්සේ මේ ආකාරයෙන් හොඳට කරල් හටගත්තු මිරිස් ගහක් ඔබට ඔබ සාදන පැලේ සැටියල ඔබට අස්වැන්න ලබා ගැනීම හැකියාව තියෙනවා ඉතින් එහෙනම් දැන් අපි මම ඔයාලට කියලා දුන්න මේ ආකාරයෙන් සාර්ථකව පැලයක් නිවැරදි ආකාරයේ කවරයක් තුල සිටව ගන්න කොහොමද කියලා මෙතන තියෙන්නේ ඒ ආකාරයට මම සකස් කරගත්තු මිරිස් පැල කීපයක් තමයි ඔයාලා මේ දකින්නේ ඉතින් ඇත්තටම නිවසට අවශ්‍ය ආකාරයේ දැන් ඇත්තටම මේ ගස් වලින් අපිට නිවසේ මිරිස් අවස්ථාවය සපුරා ගන්න පුළුවන් ඒ වගේම ඔබ සාදන එළවලුවේ හැටියට ඔබගේ ගෙදරට අවශ්‍ය එළවලු නිවසේදීම මේ ආකාරයෙන් සාර්ථකව වගා කර ගන්න පුළුවන් ඉතින් යාළුවනේ එහෙනම් දැන් ඔයාලා දන්නවා කොහොමද නිවැරදිව පැලයක් සකස් කරගන්නේ කියලා එහෙනම් අපි නැවත හමු වෙමු මගේ අලුත් වීඩියෝ එකකින් තරගොයේ YouTube channel එකත් එක්ක නිතරම රැඳිලා ඉන්න තරගොයේ YouTube channel එක subscribe කරන්න bell icon එක click කරන්න අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ phone එකට notification එකක් එන්න එහෙනම් ඔයාලත් කරලා බලන්න නැවත මගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු ඔබට සුබ දවසක්